හොඳයි. මීළඟට අපි කතා කරන තවත් වැදගත් මාතෘකාවක් මොනවද මේ තාපගත විද්‍යාව සම්බන්ධ ගැටලු. දැන් සිද්ධාන්තවලදී මම තාපගත විද්‍යාව පැහැදිලිව ඔයාලට කියලා දුන්නා. ගොඩක් තැන්වල හරියට මේ පාඩම කියෙන්නේ නැහැ. නමුත් අපි මේ පාඩම සම්පූර්ණම ඉතාම පුළුල් ක්ෂේත්‍රයක් පුරා පැහැදිලි ආකාරයට කියලා දුන්නා. සමෝෂණ රේඛා, නියත පරිමාණ ක්‍රියාවලිය, සමෝෂණ ක්‍රියාවලිය, සමපීඩන ක්‍රියාවලිය, මේ සියල්ල සංවෘත ක්‍රියාවලිය මේ සියලු දේවල් අපි කියලා දුන්නා. මේ ප්‍රශ්න ටික කරන කලින් ඔබට නැවතත් ඒ ටික බලලා හොඳ අවබෝධයක් අරගෙන මේ ප්‍රශ්න ටික කරොත් මේ ප්‍රශ්න ටික ඔක්කොම හරියට කරන්න පුළුවන්. හරි. දැන් බලමු පළවෙනි ප්‍රශ්නේ මොකද්ද කියලා තියෙන්නේ කියලා. පරිපූර්ණ වායු පචිත ස්කන්ධයක් අවස්ථා විපර්යාසයකට වාදිනී දී. පහතින් ප්‍රකාශ කරකව බලන්න. දැන් අපි දන්නවා අවස්ථා විපර්යාසයෙන් වෙනවා කියලා කියන්නේ මේ අවස්ථාව උෂ්ණත්ව වෙනස්වීමක් සිද්ධ වෙන්නේ නැහැ. හරි. එහෙනම් ඩෙල්ටා U කියන එක නා බිඳුවයි කියලා අපිට දන්න පුළුවන්. නැත්නම් අභ්‍යන්තර ශක්ති වෙනස්වීම බිඳුවයි කියන කාරණා. හරි. මෙතන කියලා තියෙනවා මෙම ක්‍රියාවලියේදී වායුවෙන් කාර්යයක් සිදු කරන අතරේ අභ්‍යන්තර ශක්ති නොනස පවතී. ඔව් කාර්යයක් සිද්ධ කරනවා නම් තබ්බෙන් ශක්තිය වෙනස් වෙන්නේ නැහැ. මොකද ඩෙල්ටා කියෝ කියන එක ලැබිලා සමාන වෙනවා. ඩෙල්ටා යෝ බින්දු. එහෙනම් කාර්යයක් සිද්ධ කරනවා එක හරයි. මෙම ක්‍රියාවලියේ සමෝෂ්ණ වේ. ඔව් උෂ්ණත වෙනස් වෙන්නේ නැහැ. ඒක නිසා සමෝෂ්ණ වේ එක හරයි. මෙම ක්‍රියාවලියේ පරිමාණ නියතව පවතී. ඒක සම්පූර්ණ බොරුවක්. අපි දන්නවා අවස්ථා විපර්යාසයේදී පරිමාණ වෙනස් වීම සිද්ධ වෙනවා. ඒතර එහෙනම් A සහ B කියන ප්‍රකාශන වලට ගන්න වෙන්නේ පළවෙනි පිළිතුර තමයි එහෙමද පිළිතුර. හරි. අයිලන්ඩ් කියනවා පරිපූර්ණ වායු මෞලයක් සම්පූර්ණ මෞලයක් ඝර්ෂණයකින් තොර පිස්ටනයක් මගින් සිලින්ඩරයක් තුල සිදු කර ඇත. එහි පරිමාව උෂ්ණත්වය එහි ආරම්භක උෂ්ණත්වය TV. පීඩනයේ නියතව තබා මෙම වායු පරිමාව දෙගුණ වන තෙක් රත් කරන ලදී. හරි. මෞලික නියතය මෞලයක් සඳහා නියතය R නම් පරිමාව දෙගුණ වීමේදී කරන කාර්යය. දැන් මෙතනදී අවස්ථාවල ඔයගලන්ට පේනවා දැන් පරිණ අවස්ථාවේදී PV සමානයි N කෙනෙක් වෙන එකක් නම් R වැඩි කිරීම T. ඉතින් මේක පරිමාව දෙගුණයක් කරා. එතකොට පරිමාව දෙගුණයක් කරාම අපි දන්නවා PV නිර තබා ගත්තාම පස්සේ පරිමාව දෙගුණයක් කරලා උෂ්ණත්වය දෙගුණයකින් වැඩි වෙනවා. එහෙනම් P වැඩි කිරීම 2V සමානයි N වැඩි N කියන්නේ 1යි R වැඩි කිරීම 2යි. හරි. එතකොට දැන් මෙතනදී පරිමාව වෙනස නැත්තම් අපි දන්නවා පීඩියල්ටා වී තමයි කාර්ය කියලා කියන්නේ. එතන පීඩියල්ටා වී කියලා කියන්නේ මොකක්ද? මෙතනදී ඔයාලට තේරෙනවා P කෙනෙක් කියන P පරිමාවින් නියතයි ඩෙල්ටා වී කියලා කියන්නේ V කියන 2V දක්වා වෙනවා. එහෙනම් පරිමාව වෙනස වෙන්නේ 2V වෙන V. එහෙනම් කරන ලද කාර්ය වෙන මොකද්ද? P වැඩි කිරීම V. එතන P වැඩි කිරීම V කෙනෙක් කියන අපි දන්නවා R වැඩි කිරීම T සමානයි. හරි. එතකොට මෙන්න මෙතනදී W සමානයි P වැඩි කිරීම කියන සමීකරණයට අපි ගන්න වෙන්නේ. එදිර කරන ලද කාර්යය ගොඩට ගන්න පුළුවන් කියයි කියලාද R වැඩි කිරීම T කියලා. ඒ කියන්නේ තුනෙන් පිළිතුර තමයි ඔයාලට මෙතනදී නිවැරදි උත්තර විදිහට ගන්න වෙන්නේ. මිලංගන ප්‍රශ්නය අංක 162 අපි සාකච්ඡා කරන්නේ මේ මෙහිම කියලා තියෙනවා. ක්‍රියාවලියකට ඇඩත්තන පරිපූර්ණ වායුවක් පිළිබඳ ග්‍රැෆ් පහසන් ප්‍රකාශ කරලා බලන්න. නියත පරිමාණ ක්‍රියාවලියක ඩෙල්ටා Q සමානයි ඩෙල්ටා U. ඔව් නියත පරිමාණ අපි දන්නවා දැන් ඩෙල්ටා Q සමානයි ඩෙල්ටා U දාන ඩෙල්ටා W නේ. හරිද? එතකොට අපි නමුත් දන්නවා ඩෙල්ටා W කියන්නේ කවුද? P වැඩි කිරීම ඩෙල්ටා. එතන නියත පරිමාණ කියලා කියන්නේ පරිමාව වෙනස් වෙන්නේ නැහැ. එතන පරිමාව වෙනස් වෙන්නේ නැත්නම් ඩෙල්ටා V කෙනෙක් කියලා බිඳුවයි. එහෙනම් ඒ අනුව ඩෙල්ටා V කෙනෙක් කියලා බිඳුවක් වුණාම මොකද වෙන්නේ? කාර්යයක් බිඳුවක් වෙනවා. හරි. එහෙම වුණොත් එහෙනම් මේක බිඳුවයි. ඒ කියන්නේ සපේලක් තා ප්‍රමාණය අභ්‍යන්තර ශක්ති වෙනස් වීමුනු කර වෙන්නේ සමාන වෙනවා. එහෙනම් පළවෙනි ප්‍රකාශය හරි. ඊළඟ දී ප්‍රකාශ කියනවා සමෝෂ්ණ ක්‍රියාවලිය සඳහා ඩෙල්ටා U සෑම විටම ශුන්‍යයි. ඒක හරි. උෂ්ණත්ව වෙනස් වීමක් සිදු වෙන්නේ නැහැ සමෝෂ්ණ ක්‍රියාවලියකදී. එන අභ්‍යන්තර වෙනස් වීමක් සිදු වෙන්නේ නැහැ. ඒක හරි. ස්ථිරතාවපි සම්පීඩනයක් සඳහා ඩෙල්ටා U දනයි. දැන් ස්ථිරතාවපි සම්පීඩනය. දැන් ස්ථිරතාවපි කියලා කිව්වා මෙහෙමනේ ඩෙල්ටා Q සමානයි ඩෙල්ටා U දන ඩෙල්ටා W නම් ඩෙල්ටා Q බිඳුවක් වුණා තමයි ස්ථිරතාවපි වෙන්නේ. එතකොට එහෙනම් දැන් බිඳුව සමානයි ඩෙල්ටා U දන සම්පීඩනයක් කියලා කිව්වම පරිමාව අඩු වීමක් ඒක සම්පීඩනයක් වුණත් එහෙනම් ඩෙල්ටා W කියන එක ඍණා. හරි. එහෙනම් මම හිතනවා ඍණ ඩෙල්ටා W. එතකොට අවසානයේ ඩෙල්ටා U සමාන මේක මෙහෙම ධන වෙනවා ධන ඩෙල්ටා W. ඒ කියන්නේ ඩෙල්ටා U ට එන උත්තරේ ධන උත්තරය. හරි. එහෙනම් මේකෝ කියලා දිනේ ස්ථිරතාවපි සම්පීඩනයක් සඳහා ඩෙල්ටා U ධන කියන එක නිවැරදි ප්‍රකාශයක් විදිහට දකින්න පුළුවන්. ඒ අනුව අපිට ගන්න පුළුවන් ABC සියල්ල සත්‍ය කියන පිළිතුර කේද පිළිතුර අංකය 5. අපිට පුළුවන් දැන් මේ ටික සරහන් කරගෙන ගැටලු හොඳින් තේරුම් ගන්න. හරි. ඊළඟ ප්‍රශ්න 163 තමයි අපි සාකච්ඡා කරන්න යන්නේ මෙහෙම කියලා තියෙනවා. එක්තරා ක්‍රියාවලියකදී 50 ජූල් තාප ප්‍රමාණයක් පද්ධතිය ලබා දෙන අතර 100 ජූල් කාර්ය ප්‍රමාණයක් පද්ධතිය මත සිදු කර. හරි. දැන් මේ ලකුණු ගැන සැලකිලිමත් වෙනවා. ලකුණු සම්මුතියක් මම කියලා දුන්නානේ.
දැන් එතකොට දැන් ඩෙල්ටා කියන්නේ සමානයි ඩෙල්ටා යෝ දාන ඩෙල්ටා ඩබ්ලිව් එක සමීකරණේ තමයි දාන්නේ. එතකොට මෙතන පද්ධතියේ තාප ශක්තිය සමය දින කොච්චරද 500ක්. එහෙනම් දාන 500ක් තමයි එන්නේ. හරි. ඩෙල්ටා යෝ කියන එක කෙනා දන්නේ නැහැ. පද්ධතිය මත කාර්යයක් කළා. එහෙනම් පද්ධතිය මත කාර්යයක් කරාපු ත්‍රින තමයි ඉන්නේ. එහෙනම් මෙතන එන්නේ මොකද? ඍණ C. හරි. මේ C මෙහෙට ආවා. ඩෙල්ටා යෝ සමානයි මොකක්ද ඉන්නේ? දාන 600i ජූල් කියලා ගන්න හැකියාව තියෙනවා. ඉතින් මේකෙදි ලකුණු සම්මුතිය නැත්නම් ලකුණු ධන සහ ඍණ වෙනස් වෙන විදිහ මොන අවබෝධයක් තියෙනවද? එහෙම නැත්නම් විතරයි මේවට උත්තර ලියන්න හැකියාව තියෙනවා. යන 163 ප්‍රශ්නෙට 600i ජූල් ප්‍රමාණයකින් වැඩි වී කියන එක තමයි ගන්න වෙන්නේ. මොකද හේතුව ඩෙල්ටා යෝ වලට එන්නේ ධන උත්තරයක් නිසා. හරි. මීළඟ ප්‍රශ්න අංක 164 මෙතන තාපගතික ක්‍රියාවලිය කීපයක් සඳහා PV ප්‍රස්ථාරයක් දීලා තියෙනවා. PV රූපසහනයේ පෙන්වා ඇති පරිදි පරිපූර්ණ වායුවක් I නම් වූ ආරම්භක අවස්ථාව සිට F නම් වූ අවසාන අවස්ථාව දක්වා IFO, IAFO, IVF මගින් දැක්වෙන ක්‍රියාවලිය මගින් ගෙනියා හැකි. හරි. දැන් මේ ක්‍රියාවලිය මගින් ගෙනියා එක කියලා තියෙනවා. අපි අහනවා මේ සම්බන්ධ ප්‍රකාශන කීපයක්. දැන් මේ ප්‍රස්ථාර දිහා බලනකොට එකක් ඔයාලට තේරුම් ගන්න හැකියාව තියෙනවා. මොකද්ද පළවෙනි දේ තමයි දැන් මේ I අවස්ථාවේ නම් F අවස්ථාවට ගිහියන්නේ. එතන මේ I සහ F අවස්ථා ගත්තාම පස්සේ මේ මාර්ග තුනෙන් කොයි මාර්ගෙ ගියා එකම ස්ථානයකට තමයි යන්නේ. හරි. එතකොට මේ ක්‍රියාවලිය තුන සඳහාම ආරම්භ උෂ්ණත්වය සහ අවසාන උෂ්ණත්වය වෙන වෙනම මොකද වෙන්නේ? සමානද? හරි. එතකොට එහෙනම් මේ තුන් දෙනාගේම අභ්‍යන්තර ශක්ති වෙනස් වීම මොකද වෙන්නේ? සමානයි. හරි. මේ ක්‍රියාවලියේදී අභ්‍යන්තර ශක්ති වෙනස් වීම, මේ ක්‍රියාවලියේ අභ්‍යන්තර ශක්ති වෙනස් වීම, මේ ක්‍රියාවලියේ අභ්‍යන්තර ශක්ති වෙනස් වීම සමානයි. හරි. ඒක මෙතන තේරුම් ගන්න පුළුවන්. ඊළඟට කියනවා පද්ධතිය මගින් උපරිම කාර්ය ප්‍රමාණයක් සිදු කරන්නේ IAF මාර්ගයේ කියලා කියනවා. දැන් කාර්ය කියන එක දැනගන්න අපිට අවශ්‍ය වෙනවා කවුද? ඩෙල්ටා W උනේ. මේ එක ක්‍රියාවලියක් ගත්තහම බලමු. දැන් මෙන්න මේ IBF කියන ක්‍රියාවලිය ගන්න බලමු. දැන් මේ IBF කියන ක්‍රියාවලිය ගත්තහම I නම් B දක්වායි කාර්යයක් කරන්නේ නැහැ. ඒතර කාර්යයක් වෙන්නේ මෙන්න මේ කොටසේ මෙතනයි. හරි. ඔන්න ඔය වර්ගඵලය තමයි IBF ක්‍රියාවලියේ කරන කාර්ය විදිහ අපිට ගන්න හැකියාව තියෙන්නේ. ඊළඟට අපි බලමු IF ක්‍රියාවලිය IF ක්‍රියාවලිය කරන කාර්යයේදී මෙන්න මේ වර්ගඵලය තමයි අපිට ගන්න වෙන්නේ. හරි. ඊට පස්සේ IAF මාර්ගය ගත්තහම පස්සේ IAF මාර්ගයේදී කරන කාර්ය මෙතනදී IA වල උපරිම කාර්යයක් කරලා මෙතනදී කාර්යයක් කරන්නේ නැහැ. එහෙනම් මෙතනදී කරන මුළු කාර්යය වෙන්නේ මෙන්න මේ වර්ගය. හරි. ඒ වර්ගඵල තුනක් වෙනම ගන්න. එතකොට දැන් මෙතනදී අපිට පේනවා IAF මාර්ගයේදී හරි W IAF මාර්ගයට තමයි වැඩිම වෙන්නේ. ඊට වඩා අඩු වෙනවා කවුද? W IF මාර්ගයේ කරන ලද කාර්යය ඊටත් වඩා අඩු වෙනවා කවුද? W IBF කියන කාර්යය. හරි, කොහොම වෙන්නේ? ඔය කාර්යය අඩු වෙන සිද්ධ වෙනවා. එතකොට දැන් මේවල වහන්නේ මොකද්ද අපේ පද්ධතිය මගින් උපරිම කාර්ය ප්‍රමාණය සිදු කරන IAF මාර්ගය. ඔව්, උපරිම මාර්ගඵලයක් හදන මේ මාර්ගය තමයි එහෙනම් උපරිම කාර්යයක් වෙන්නේ මේ මාර්ගය. එතකොට මේ ප්‍රකාශය හරි. ඊළඟට ක්‍රියාවල තුන සඳහා පද්ධතිය අභ්‍යන්තර ශක්ති වෙනස් වීම එකම වෙයි. ඔව්. මේ ආරම්භයේ තුන් දිනක් පටන් ගන්න දින එකම උෂ්ණත්වයේ අවසාන තුන් දිනම අවසන් වෙන දින එකම උෂ්ණත්වයේ මේ පද අවස්ථා තුනේදීම අභ්‍යන්තර ශක්ති වෙනස් වීම සමාන වෙනවා. හරි. ඊළඟට පද්ධතිය විසින් උපරිම තාප ප්‍රමාණය අවශෝෂණය කරන්නේ IBF තුලද? දැන් මෙතනදී දැන් ඩෙල්ටා Q සමානයි ඩෙල්ටා U දාන ඩෙල්ටා W කියලා අපි කියවනේ. එතකොට මේ ක්‍රියාවලිය තුන සඳහාම ඩෙල්ටා U කියන එක කියලා නියතයක්. හරි. එතකොට ඩෙල්ටා U නියත නම් ඩෙල්ටා Q උපරිම වෙන්නේ කවුරු උපරිම නම්ද? ඩෙල්ටා W උපරිම නම්. එතකොට ඩෙල්ටා W උපරිම ඉන්නේ අපි දන්නවා IAF කියන වාගේ. හරි. එතකොට IAF කියන වාගේ උපරිම තාප ප්‍රමාණය අවශෝෂණය කරා. හරි. එහෙනම් මෙතනදී කියලා තියෙන IBF මාර්ගය තමයි උපරිම තාප ප්‍රමාණය අවශෝෂණය කරනවා කියලා. ඒක වැරදි. හරි. එයාનો ගන්න පුළුවන් මොකද්ද? A සහ B පිළිතුරු විතරයි. හරි. දෙයනෝ පිළිතුරු වංක වෙන්නේ 4. දැන් මේ ප්‍රශ්න දෙක බලුවම පේනවා අපි උගන්වන දේවල් කොච්චර වැදගත් වෙනවද කියලා. හරි. වර්ගඵලයේ මගින් කාර්ය ලැබෙනවා. උෂ්ණත්ව අන්තරය ආරම්භක සහ අවසන උෂ්ණත්ව වෙනෙනම සමාන නම් අභ්‍යන්තර ශක්තිය වෙන සමානයි කියලා තියෙනවා. හරි. ඒ වගේ කාරණා ඔයාලට ගන්න හැකියාව තියෙනවා. හරි. ඉතින් ඊළඟට මේක වඩා හොඳින් තේරුම් ගන්න පුළුවන් මම හිතන්නේ මේ ප්‍රශ්න අංක දාලා මේ ප්‍රස්තාරය ඇඳලා මේ දේවල් ටික ලකුණු කරගත්තොත් තවත් හොඳට තේරුම් ගන්න හැකියාව ලැබෙනවා. මීළඟ ප්‍රශ්න 165. මෙන්න මෙහෙම කියලා තියෙනවා. පරිපූර්ණ වායුවක් A අවස්ථාව සිට B අවස්ථාව දක්වා PV රූපසහනයේ පෙන්වා ඇති අරු වෙනෙන් වශයෙන් පද තුනක් ඔස්සේ ගෙන ගිහිලා තියෙනවා. හරි. UV විශාලය UA නම් පහස නම් ප්‍රකාශනක බල. දැන් මේ වගේ ප්‍රස්තාරයක් දැකපුවම ඔයාලා තේරුම් ගන්න කාරණා කීපයක් තියෙනවා. හරි, මොනවද? දැන් මෙන්න මෙතන තියෙන උෂ්ණත්වය සහ මෙතන තියෙන උෂ්ණත්වය වෙනස්නේ.
මේ ලක්ෂ්‍ය හරහා උෂ්ණතර රේඛාවක් මෙහෙම ඇඳුවොත් මේ ලක්ෂ්‍ය හරහා උෂ්ණතර රේඛාවක් මෙහෙම ඇඳින්න පුළුවන්. එතකොට මේ උෂ්ණතරා මේ උෂ්ණත්වයේ වැඩි. එහෙනම් මෙතන මෙතන නේද මේ ඊතල හැම එකෙම තියෙන ඊතලයේ මෙන්න මේ පැත්තට. එහෙනම් තාපය අවශෝෂණය කළා තියෙනවා. හරි ඒක තමයි එක කාරණා. ඊළඟට දැන් මේ මේක වර්ගඵල අපි ගත්තොත් එහෙම මේ A නම් B වලට යනකොට මේ එක එක්කිනා හරි වර්ගඵල. මේ තුමේ ක්‍රියාවලිය හදන්නේ මෙන්න මේ පොඩි වර්ගඵල. හරි ඊට පස්සේ දෙවන ක්‍රියාවලිය ගත්තොත් එහෙම එයා හදන වර්ගඵලය අපිට ගන්න වෙන්නේ මෙන්න මේ මුළු වර්ගඵල. එතකොට තුන්වෙනි ක්‍රියාවලිය තමයි දෙවන ක්‍රියාවලිය වර්ගඵලය වැඩි. පළවෙනි ක්‍රියාවලිය අපිට පේනවා ඊටත් වඩා වැඩි වීම සිද්ධ වෙනවා. පළවෙනි ක්‍රියාවලිය වර්ගඵලය වෙන්නේ මෙන්න මේ මුළු ප්‍රමාණය. හරි මෙන්න මේ මුළු ප්‰රමාණය. එහෙනම් W ගත්තොත් එහෙම ඩෙල්ටා W 3 තමයි අඩුම වෙන්නේ. හරි ඊළඟට ඊට වඩා වැඩි ඩෙල්ටා W 2 කියන එක කෙනා ඊටත් වඩා වැඩි ඩෙල්ටා W 1 කියන එක කෙනා. හරි ඔන්න ඔය ටික අපිට ගන්න හැකියාව තියෙනවා. මේ රස්තාව දිහා බලන්න. හරිද? එතකොට බලන්න පළවෙනි එක කියනවා ක්‍රියාවල තුන සඳහා වායු වලින් කරන ලද කාර්ය එක සමාන දෙයක් කියන එක සම්පූර්ණයෙන් වැරදි. ඇයි? මේ PV ප්‍රස්තා V අක්ෂයත් එක්ක හදන වර්ගඵල එකිනෙක වෙනස්. ඒක නිසා කාර්ය සමාන නොවන සම්පූර්ණයෙන් වැරදි. ඊළඟට එකපතේ ඔස්සේ වායුව ගිනිනකොට තාපය අවශෝෂණය කරන අතර තුනපතේ ඔස්සේ තාපය යන තාපය විමෝචනය කරන. ඒක සම්පූර්ණ බොරුවක්. ඇයි? මෙතනදී උෂ්ණත්වය වැඩි වෙනවා මෙතනදී උෂ්ණත්වය වැඩි වෙනවා. උෂ්ණත්වය වැඩි වෙනවා කියන්නේ තාපය අවස්ථා දෙකේදීම අවශෝෂණය කියනවා. අවශෝෂණය කරනවා කියන දේ. හරි පුරේ ප්‍රකාශයක් වැඩි. B අවස්ථාවේදී වායු උෂ්ණත්වය A අවස්ථාවේ උෂ්ණත්වය වැඩි. අනේ විතර හරි. දැන් මේ උෂ්ණත්වය ගන්න මේ උෂ්ණත්වය ගන්න ඉදිරියේ තියෙන්නේ. ඒක නිසා ආ උෂ්ණත්වය අනිවාර්යෙන් වැඩි වෙනවා. ඉතින් මේක ප්‍රශ්නේ ඉතාමද ගන්න ප්‍රශ්නයක්. ඕගොල්ලන් පුළුවන් මේ පස්තරය ඇදලා මේ හරි ප්‍රකාශන ටික ලියාගෙන වැරදි ප්‍රකාශනත් හරි කරලා ඒ අදාළ වෙනස්කම් කරලා ලියාගන්න හැකියාව තියෙනවා. හරි. ඔයගොල්ලන් පුළුවන් පැහැදිලි 180 පස්සේ ප්‍රශ්නේ මේ ආකාරයට තේරුම් ගන්න. මේ ළඟට 160 වෙනි ප්‍රශ්නේ ඉස්තල වගේමයි පොඩි වෙනස්කම් තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. හරි. දැන් මෙහෙම කියලා තිනවා පරිපූර්ණ වායුවක් PV රූපසහන දක්වලා තියෙනවාලු චක්‍රීය ක්‍රියාවලියක් ඔස්සේ ගණන් ලැබේ. UB කියන එක නේද UAට වඩා විශාලයි කියලා තියෙනවා. කියන්නේ B අවස්ථාව වැඩි උෂ්ණතර රේඛාවක් කරා යනවා කියලා අපි දන්නවා. හරිද? දැන් බලමු දීලා තියෙන ප්‍රකාශනයේ මොනවද සත්‍ය වෙන්නේ කියලා. සම්පූර්ණ ක්‍රියාවලිය සඳහා වායු මඟින් කරන ලබන සබල කාර්ය දනාන. දැන් මේ මෙතන තියෙන ක්‍රියාවලිය දෙකක්. හරි. දැන් මෙන්න මේ A නම් B ගණන් ගත්තාම පස්සේ එතනදී අපිට පේනවා මෙන්න මේ ක්‍රියාවලියේ තියෙන වර්ගඵලය එන්නේ මෙන්න මේ. එතන අපි කිව්වා මෙතනදී වෙලා තියෙන ප්‍රසාරණය. ආරම්භක පරිමාවලිය අවසාන පරිමාව වැඩි. එතකොට ඒක ධන කාර්යය. A ඉඳන් B ට යන එකේ නාවිලා ඒකේ කාර්යය ගත්තොත් ඩෙල්ටා W AB කියලා අපි ගමු. හරි. ඊළඟට B ඉඳන් A නවස්ථාවේ සිදු කරන ද කාර්යය ගත්තොත් අපිට ගන්න වෙනවා මෙන්න මේ වර්ගය. හරි. එතකොට ඒක ගන්නම් B ඉඳන් A දක්වා යනකොට කරන කාර්යය ඩෙල්ටා W BA. දැන් මේ වර්ගඵල දෙහා බැලුවාම පස්සේ අපිට පේනවා ඩෙල්ටා W AB කියන එකේනා විශාලයි කාට වඩාද ඩෙල්ටා W BAට වඩා. එහෙනම් මේ දෙන්නගේ සබලාගේ කියන එකනේ මේ දෙන්නගේ වෙනසනේ. එහෙනම් ධනාගේ වැඩි ඍණාගේට වඩා. එහෙනම් එහෙම නොත් එහෙම ඩෙල්ටා W AB අඩු කිරීම ඩෙල්ටා W BA කියන එකේනා එන්නේ සබල උත්තරේ මොන උත්තරයක්ද? ධන උත්තරය. හරි. එයා නොගත්තාම පළවෙනි ප්‍රකාශය හරි. ඊළඟට කියනවා AB පතේ ඔස්සේ වායු ගෙනෙනකොට තාපය අවශෝෂණය කරන අතර BA පතේ ඔස්සේ තාපය විමෝචනය කරනවා. ඔව්. එතකොට මෙතනම මෙතන උෂ්ණත්වය වැඩි වෙනවා මෙතනම මෙතන උෂ්ණත්වය අඩු වෙනවා. එහෙනම් A ඉඳන් B වල තාපය අවශෝෂණය කරනවා B ඉඳන් A ටනකොට උෂ්ණත්වය අඩු වෙලා තාපය විමෝචනය කරනවා. ඒ ප්‍රකාශයත් හරි. ඊළඟට ක්‍රියාවලිය ආරම්භයේදී වායු උෂ්ණත්වය හා ක්‍රියාවලිය අවසානයේ වායු උෂ්ණත්වය එකමයි. ඔව්. මෙතනින් පටන් ගත්ත ක්‍රියාවලිය මෙහෙම ගිහිලා ආපහු මෙතනට ඇවිල්ලා තියෙනවා. එහෙනම් ඒක මොකද්ද? ආරම්භක සහ අවසාන අවස්ථාවේදී උෂ්ණත්වය මොකද වෙන්නේ? සමානයි. ඔබේ හේතුව මෙතන උෂ්ණතර රේඛාවක් යනවා එකම උෂ්ණත්ව රේඛාව තමයි ආරම්භක සහ අවසන් අවස්ථාව ඒ හරි ඒකේ යන මේ ABC සියල්ල සත්‍ය වෙන තමයි ඔයාලට මේ ප්‍රශ්නේ වලට ගන්න මේ ඔව් ඊළඟට ප්‍රශ්නම 167 අපෙන් අහන ස්ථිර තාප ක්‍රියාවලියේ සෑමිට අපි දන්න ස්ථිර තාපය කියලා කියන්නේ ඩෙල්ටා කිව්ව බිඳුවයි. එතකොට පද්ධතියට ප්‍රකාශන අපි ගත්තොත් එහෙම මුලින්ම දිල තිනවා පද්ධතියේ තාප ඇතුළුවීමක් හෝ පද්ධතියේ තාප පිටවීමක් සිදු නොවේ. ඔව් වලින්දේම කියවන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක තමයි නිවැරදිම පිළිතුර. හරි. ඊළඟට 168 PV රූපසහනක රූපේ දක්වන ආකාරයට ABCD ABCA චක්‍රීය තාප ප්‍රතික්‍රියාවලිය ඇතුළේ කියන කාර්ය ප්‍රමාණය. දැන් එතකොට මෙතනදී කාර්ය කියලා කියන මාසෝ මෙන්න මෙහෙම දැන් එහෙම සමෘත් ක්‍රියාවලියක් තියෙන ඔබ තේරුම් ගන්න ඕන මම ඉස්සරහ සඳහන් කළා
මේ මුළු ක්‍රියාවලිය ගත්තාම පස්සේ දැන් මෙතනින් පටන් ගත්තනම් මෙහෙම ගිහිල්ලා මෙතනට ගිහිල්ලා මෙතනට ඇවිල්ලා. ඒතර ක්‍රියාවලිය සඳහාම සංයුක්ත ක්‍රියාවලියකට ඩෙල්ටා යෝ බිංදුව. හා ඩෙල්ටා යෝ බිංදුව. ඒතර මේකෙත් මේ කණ්ඩායමක දිහා පොඩ්ඩක් බලුවොත් එහෙම මෙතන 4p මෙතන ගන්න වෙනවා p කියලා. හරි. ඊළඟට මෙතන v මෙතන 3v කියලා තියෙනවා. හරි. එතකොට හරි. දැන් මේ ක්‍රියාවලිය ගත්තාම පස්සේ දැන් මෙතනදී මෙන්න මේ අවස්ථාව. එතනදී අපි අකුරු දාගත්තොත් එහෙම මෙතන a b c c නම් a දෙකට කාර්යයක් කරන්නේ නැහැ. හැබැයි c නම් b දෙක කාර්යයක් කරන එක ධන කාර්යයක්, b නම් c වලට දෙන කාර්යයක්. එතකොට ඒ කාර්ය දෙකේ අන්තරය කියලා කියන්නේ මෙන්න මේ වර්ගඵල. එහෙනම් මෙන්න මේ ක්‍රියාවලියේදී සිදු කරන කාර්ය කියලා කියන්නේ මෙන්න මේ සම්මුති රූපයේ වර්ගඵලයි. එහෙනම් ත්‍රිකෝණයක වර්ගඵලය කියන්නේ භාග වැඩි කිරීම ආධාරක යවිලා 3i වීරින v ඒ කියන්නේ 2i v ලම්බ කෝස ඇවිල්ලා ගන්න වෙන්නේ 4i වීරින b ඒ කියන්නේ 3i. එහෙනම් මෙන්න මේක තමයි කාර්යය. හරි. W. ඒ කියන්නේ මේක සිදු වෙලා ගිහලා ඩෙල්ටා W කියන එක කියලා අපිට ගන්න පුළුවන්. මොකක් කියලාද? P 3i p වැඩි කිරීම v. එතකොට සංවෘත ක්‍රියාවලට අපි ගන්නහම පස්සේ ඩෙල්ටා Q සමානයි ඩෙල්ටා U ධන ඩෙල්ටා W කියන සමීකරණය. මෙතනදී ඩෙල්ටා Q සමානයි ඩෙල්ටා U කියන එක කියලා බිඳුවයි. හේතුව සංවෘත ක්‍රියාවලදී අභ්‍යන්තර ශක්තිය බිඳුව නිසා. ධන මොකද්ද? 3i p ඩෙල්ටා V. හරි දැන් බලමු අපි අහලා තියෙන මොකද්ද කියලා. අපි අහන්නේ ඇත්තටම කරනද කාර්ය ප්‍රමාණය නම් මේක අවශ්‍ය වෙන්නේ නැහැ. මෙතනින් කෙලින්ම ගන්න පුළුවන් මොකද්ද? කරනද කාර්ය ප්‍රමාණය 3 වැඩි කිරීම p වැඩි කිරීම V කියලා. හැබැයි යම් කිසි කෙනෙක් අහුවොත් එහෙම තාප ශක්තිය මොකද්ද කියලා. එතනින් මෙතනදී මේ විදිහට තාප ශක්තිය භාවිතා කරන්නත් පුළුවන්. හරි. පැහැදිලිද? තාප ශක්තියනේ ධන උත්තරයක්. එහෙනම් තාපය අවශෝෂණය කරලා කියලා කියන්නත් පුළුවන්. මේ විදිහට. හරි. ඔව් ඒ වගේම අපි ඒත් එක්කම ඊළඟ ප්‍රශ්න සාකච්ඡා කරමු. එතනක් තියෙන ඉස්සර ප්‍රශ්නේ වගේම 169 ABC ඒ ක්‍රියාවලියේදී වාදනය වාදනය කරන ලද පරිපූර්ණ PV පරිපූර්ණ වායුවක PV සරණ රූපේ දැක් මෙම ක්‍රියාවලිය. ඔව් ඉස්සර එක තමයි අහන්නේ. දැන් අහන්නේ තාප ශක්තිය ගැන. එතන මේකෙත් අර විදිහන මේ මේගාලිදින වර්ගඵලය මේ විදිහටමයි වර්ගඵලය එතකොට නෝ 3 ජූල් කියලා. එතන එහෙනම් කාර්ය කියන එක කෙනා සපේපු ශක්තිය සමානයි. මෙතනදී කාර්ය ධන ඒක නිසා ශක්තියක් ධන වෙනවා. එහෙනම් 3 ජූල් තාපමානයක් පද්දෙමින් අවශෝෂණය කරයි තමයි ඒක දිනනවා. බලද්දි මේ එකම වගේ ප්‍රශ්න පොඩි වෙනසක් තමයි කළේ. හරි 169 ප්‍රශ්නෙත් ඔය විදිහ සාකච්ඡා කරගෙන අපිට හැකියාව තියෙනවා. මිලකට සාකච්ඡාන ප්‍රශ්න අංක 170. හරි මෙන්න මෙහෙම කියලා තියෙනවා. පරිපූර්ණ වායවක PV රූප සටහනක් අපිට ප්‍රස්තාරය දක්වලා තියෙනවලු. ABCA චක්‍රීය ක්‍රියාවලියට බාධිනේවි. BC යන සමෝෂ්ණ මාර්ගය. දැන් සමෝෂ්ණ මාර්ගය කියපු ගමන් BC කියලා කියන්නේ එහෙනම් මෙයාගේ ඩෙල්ටා U බිඳුව බව මතක තියාගන්න. හරි සමෝෂ්ණ මාර්ගය ඩෙල්ටා U බිඳුව. ඊට පස්සේ වායව මගින් එක් චක්‍රයක් තුරදී කරනද කාර්ය ආසන වශයෙන්. දැන් මෙතනදී මේ චක්‍රයක් මගින් කරනද කාර්ය කියලා කියන්නේ මොකක්ද? දැන් මෙන්න මේක වර්ගඵලයේ සමෘත ක්‍රියාවලියට නම් කො වර්ගඵලය තමයි ගන්නෙ. දැන් මෙතනදී කාර්යයක් කරෙන්නේ නැහැ. හරි. මෙතනදී පරිමාව බිඳුවක් නිසා. දැන් මෙතන ඇත්ත මේතර ඔව් ඊතල මේ පැත්ත තමයි තියෙන්නේ මෙතනදී. මෙතනදී කාර්යයක් කරෙන්නේ නැහැ. ඒතකොට සඵල කාර්ය කියන්නේ මෙන්න මේ ධන කාර්යයයි මෙන්න මේ ඍණ කාර්යය එකතු කරන්නේ. ඒතකොට ධන කාර්යය ඒ කියන්නේ මෙන්න මේ වර්ගඵලයට වඩා මේ ඍණ කාර්යය මගින් හදන වර්ගඵලය වැඩි බව පේනවා. එහෙනම් මෙතන සඵල කාර්යය ඍණ. මොකද අවසානයේ සංකෝචනීයමක් තමයි සිද්ධ වෙලා තියෙන්නේ. තන මෙන්න මේ කොටසේ වර්ගඵලය හොයාගත්තා නම් ඒක කාර්ය හොයද හැකියි. හැබැයි දැන් මේ වක්‍රාකාර කොටසක් නිසා මේක වර්ගඵලය හරියටම හොයන්න බෑ. හැබැයි අපිට මෙන්න මේ ලක්ෂ දෙක යාතරොත් එහෙම මෙන්න මේ ත්‍රිකෝණී. හරි. A B C කියන ත්‍රිකෝණයේ වර්ගඵලය හොයාගන්න පුළුවන්. ඒක අපි දන්නව මොකද්ද? භාග වැඩි කිරීම ආධාරක ඇවිල්ලා මෙතන 3 අඩු කිරීම 2 තමයි අපිට ගන්න වෙන්නේ. 5 අඩු කිරීම 2 තමයි අපිට ගන්න වෙන්නේ. මෙතන 5 අඩු කිරීම 2 කියලා. එතකොට එනවා 3යි. ලම්බ කෝස අපිට ගන්න වෙනවා මෙන්න මේ ප්‍රමාණය 500 න් 200 ගියාම 300. හරි. එතකොට එනවා මෙතන දෙනවා 900 බෙදීම 2යි 450. එතන මෙතනදී පරිමාව අඩු වෙන පැත්ත නිසා කාර්ය ඍණ වෙනවා. එහෙනම් W සමානයි ඍණ 450ක් තමයි මේ ත්‍රිකෝණයේ වර්ගඵලයේ. හැබැයි අපි දන්නවා මේ ත්‍රිකෝණයේ වර්ගඵලයට වඩා මේ වර්ගඵලයේ අඩු වෙන්න එපා. එතකොට ඍණ 450කට අඩු උත්තර එයක් තමයි මෙතනදී ආසන වශයෙන් ගන්න වෙන්නේ. එතකොට එහෙම නම් පස්සේ අපිට පිළිතුරකට තියෙන මොකද්ද? 4 වෙනි පිළිතුර ඍණ 300යි කියන එක තමයි ගන්න හැකියාව තියෙන්නේ. හරි. මෙතනදී විශේෂයෙන්ම ඊතල දිශාවක සැලසුමක් වෙන්නවා. මෙතනදී කාර්ය ඍණ කියලා තියෙන එකනේ කොහොමද? මෙතනදී පරිමාව ධන පරිමාව වැඩිවීමක් සිද්ධ වෙන්නේ. ඒ නිසා ඩෙල්ටා බිඳුව ධන මෙතනදී පරිමාව අඩුවීමක් සිද්ධ වෙන්නේ. එතන ඍණ. එහෙනම් ඍණ කාර්ය තමයි මෙතනදී වැඩි. ඒක නිසා සඵල උත්තරේ ඍණ උත්තරයක් එන්නේ. හරි. යන පිළිතුර අංකේ තෝරගන්න පුළුවන් 4 වෙනි.
හොඳයි. මීළඟට සාකච්ඡා කරන ප්‍රශ්න අංක 171. හරි. දැන් මෙන්න මේකේ තීවී රූප සටහනක් තියෙනවා. මෙන්න මේ විදිහට මේ ආකාරයට ක්‍රියාවලියක් තමයි නිරූපණය කරලා තින්නේ චක්‍රීය ක්‍රියාවලිය. මේ මේ ආකාරයට. හරි. දැන් මෙතනදී එක අවස්ථාව මෙතන, දෙක මෙතන, තුන මෙතන. හරි. එතකොට මේ විදිහට ඉතල නිරූපණය වෙලා තියෙනවා. දැන් බලමු මොකද ප්‍රශ්නේ කියලා තියෙන කියලා. හරි. මේක පීඩනීය P පරිමාවලිය. දැන් එතකොට මෙන්න මෙහෙම කියලා තියෙනවා. පරිපූර්ණ වායුවක් රූපේ දක්වා ඇති පරිතාපගතික චක්‍රයක් ඔස්සේ ගෙන යනු ලැබි. එක දෙක ක්‍රියාවලියේ සමෝෂ්ණ මනත්. හරි. නැහැ එක දෙක ක්‍රියාවලියේ සමෝෂ්ණ එකක නියත උෂ්ණත්ව ක්‍රියාවලිය. අන්න එහෙම කියපු ගමන් මතක් වෙන්න ඕනේ මෙන්න මේ කොටසේ ඩෙල්ටා U1 කියලා ගත්තොත් අන්න එයා බිඳුවක් වෙනවා. මොකද සමෝෂ්ණ ක්‍රියාවලියක අභ්‍යන්තර ශක්තිය වෙනස් වීම බිඳුවයි කියලා අපි කිව්වා. හරි. ඊට පස්සේ කියනවා වෙන අතර එම ක්‍රියාවලිය තුලදී 60 ජූල් තාපමානයක් ඇති වෙනවා. එතන එහෙනම් ඒ ඇති වෙන තාපමානය වැය වෙන කාර්යයක් කරා. හරි. ඊට පස්සේ දෙක තුන ක්‍රියාවලිය සමපරිමාවනත්. අනේ සමපරිමාව කිව්වහම ගන්න පුළුවන් මොකද්ද? ඩෙල්ටා W කියන එක කියන බිඳුවයි. එහෙනම් එතනදී ඩෙල්ටා U කියන එක කියන ඩෙල්ටා U එක මොකද වෙන්නේ? සමාන වෙනවා අනේ අවස්ථාව. හරි. අපිට කියනවා සමපරිමාවන අතර එම ක්‍රියාවලිය තුලදී 40 ජූල් තාපමානයක් පදයෙන් ඉවත් වෙනවා. අපි දන්නවා පදයෙන් ඉවත් වෙනවා කියලා කියනවා තාප ශක්තියක ඍණකින්. එහෙනම් ඍණකින් වුණාම පස්සේ U වලට ඇති මොකද්ද? ඍණ අගයක්. එහෙනම් ඍණ 46 කියලා අපිට කියෙන්න ගන්න පුළුවන් තාපද මෙන්න මේ ඩෙල්ටා U කියන එක කියලා. හරි ඩෙල්ටා U ඍණ 46 කියලා. ඊළඟට කියනවා තුන එක ක්‍රියාවලිය තුලදී ඇතිවන පද්ධතිය අභ්‍යන්තර ශක්ති වෙනස ඩෙල්ටා U ගණනය කරා. හරි. ඒක අපින් අහන්නේ මොකද්ද? මෙන්න මේ තුන එක ක්‍රියාවලිය ඩෙල්ටා U මොකද්ද කියලා. හරි ඩෙල්ටා U 1 කියලා ගමු මේක. මේක ඩෙල්ටා U 2, මේක ඩෙල්ටා U 3. එතකොට දැන් මේ ඊතල දිහා බැලුවම තේරෙන මේක චක්‍රීය ක්‍රියාවලිය. එහෙනම් මම කිව්ව චක්‍රීය ක්‍රියාවලියක මුළු අභ්‍යන්තර ශක්ති වෙනස් වීම බිඳුවයි. හරි. එහෙනම් අපි කරනවා මෙන්න මෙහෙම. මුළු අභ්‍යන්තර ශක්ති වෙනස් වීම ඩෙල්ටා U සමානයි ඩෙල්ටා U 1 ධන ඩෙල්ටා U 2 ධන ඩෙල්ටා U 3. එතන මුළු අභ්‍යන්තර ශක්ති වෙනස බිඳුවක් නිසා බිඳුව ආදේශ කරනවා ඩෙල්ටා U 1 කියන්නේ සමෝෂ්ණ ක්‍රියාවලිය. එහෙනම් එතනදී ඩෙල්ටා U 1 කියන එක බිඳුවක් වෙයි. හරි. ධන ඩෙල්ටා U 2 කියලා කියන්නේ ඍණ 40යි ධන ඩෙල්ටා U 3. එයා තමයි අපිට හොයන්න ඕනේ. එහෙනම් මෙතන ඍණ 40 මෙහෙ දෙනවා ධන 40 වෙනවා. එහෙනම් ඩෙල්ටා U 3 කියන එක කෙනා සමානයි ධන 40 ජූල් කියලා ගන්න හැකියාව තියෙනවා. ඒතර නෝක තමයි අභ්‍යන්තර ශක්ති වෙනස. ඉතින් විශේෂයෙන් මේ ගණන් හදද්දී අපි කිය මූලික කාරණා. හරි. සමෝෂ්ණ කිව්වොත් එහෙම අභ්‍යන්තර ශක්ති වෙනස බිඳුවයි. සම පරිමාව කිව්වොත් එහෙම ඩෙල්ටා W බිඳුවයි කියන කාරණා මතක තබා ගැනීම ඉතාම වැදගත් වෙනවා මගේ ඒකුසන යන්න. මෙලඟ ප්‍රශ්න 172 මෙන්න මෙහෙම කියලා තියෙනවා. පරිපූර්ණ වායුවක් රූපේ පෙන්වා ඇති ආකාරයට චක්‍රීය ක්‍රියාවලියකට බඳුන් වේ. පහත් දක්වා ඇති ප්‍රකාශයක් අබල. දැන් මේක සම්මුති ක්‍රියාවලියක් නැත්නම් චක්‍රීය ක්‍රියාවලිය. ඒක ඩෙල්ටා U බිඳුවක් කියන එක අපි දන්නවා. හරි. සම්පූර්ණ චක්‍රයේදී වායු මගින් සකල කාර්යයක් සිදු කරයි. ඔව් කාර්යයක් සිදු කරයි නම් ඩෙල්ටා W ධන වෙන්නේ නැහැ. දැන් බලමු මෙන්න මෙතන ඉඳගෙන මෙන්න මේ අවස්ථාව වෙනකම් ගත්තහම මෙන්න මෙතන මෙතනට තමයි පරිමාව අඩු වෙන වර්ගවල. එහෙනම් පරිමාව අඩු වෙන වර්ගවලිය ඩෙල්ටා W කියන එක වෙන ඍණ කියලා අපිට ගන්න පුළුවන්. හරි. ඩෙල්ටා W ඍණ. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම මෙතන ඉඳගෙන මෙන්න මේ ස්ථානයේ ඉඳගෙන මේ දක්වා යනකම් ගත්තොත් එහෙම ඒ විදිහ ඩෙල්ටා W ධන. මොකද හේතුව පරිමාව වැඩි වෙන පැත්තට තමයි ඒ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. එතකොට මේ ධන සහ ඍණ කාර්යයන් දෙක ගත්තම ඕලන්ට පේනවා පරිමාව වැඩි වෙන අවස්ථාවේදී වෙන කාර්ය වැඩි. හරි වර්ගඵල ගත්තාම පස්සේ. එහෙනම් මෙතනදී වෙන සඵල කාර්ය ධන. හරි. එහෙනම් මේගොල්ලෝ කියන පළවෙනි එක සම්පූර්ණ චක්‍රයේදී වායුවේ සඵල කාර්යයක් සිදු කරයි කියන එක. හරි. හරි. මොකද ඩෙල්ටා W ධන හින්දා. ඊළඟට සම්පූර්ණ චක්‍රයේදී වායුවේ සඵල තාපයක් ඉවතට යයි. දැන් මෙතනදී ඔයගොල්ලෝ තේරුම් ගන්න ඕන මෙන්න මෙහෙම. දැන් ඩෙල්ටා Q සමානයි ඩෙල්ටා U ධන ඩෙල්ටා W කියන දැම්මහම මේ මුළු පදේ. හරි. දැම්මහම පස්සේ ඔයගොල්ලන්ට පේනවා චක්‍රීය ක්‍රියාවලියක් නිසා මොකද වෙන්නේ? මෙයා බිඳුවක් වෙනවා. එහෙනම් ඩෙල්ටා Q සමාන වෙනවා ඩෙල්ටා W. හරි. දැන් අපි දැන් හිතා ඩෙල්ටා W ආව ධනා කියලා. එහෙනම් ඩෙල්ටා Q උත්තරේ ධනා ගියන්නේ. ඩෙල්ටා Q ධනා ගියත් කියන පද්ධතියේ ශක්තිය මොනවා කරනවද? අවශෝෂණය කරනවා. දැන් හැබැයි මේකවල කියලා තියෙන මොකද? සම්පූර්ණ චක්‍රයේදී වායුවේ සඵල තාපයක් ඉවතදේ. එහෙම වෙන්නම් ඩෙල්ටා W ඍණ වෙනවා. නමුත් මෙතන ඍණ වෙන්නේ නැහැ. ඒක නිසා අපිට මේ ප්‍රකාශය වැරදි කියලා කියන්න පුළුවන්. හරි. ඊළඟට කියනවා චක්‍රීය පුරාම උෂ්ණත්වයේ නොනස් භෞතික සම්පූර්ණ බොරුවක්. මේ උෂ්ණත්වය ඔබලන්ට පේන හැමතිස්සෙම වෙනස් වීම සිද්ධ වෙනවා. හරි. ඒක නිසා මෙතනදී B සහ C තමයි අයින් කරන්න පුළුවන්. ඒතර ඒ විතරයි සත්‍ය වෙන්නේ. පරිණ ප්‍රකාශ තමයි අපිට ගන්න හැකියාව
මෙන්නම සාකච්ඡාවෙන් ප්‍රශ්නක් 173. හරි දැන් ඉතලත් මේ වගේ PV විශ්ලේෂණයක් තියෙනවා. අපිට කියන මෙන්න මෙහෙම. පරිපූර්ණ වායුවක් සඳහා සම්මුර්ථ PV ශක්තියක් රූපේ දක්වා ඇත. CA පතේ ඔස්සේදී සිදුවන අභ්‍යන්තර ශක්ති වෙනස ඍණ 160ක්. හරි. දැන් CA පතේ කියලා කියන්නේ මෙන්න මෙහෙමනේ. එතකොට අභ්‍යන්තර ශක්ති වෙනස කියන්නේ ඩෙල්ටා U සමාන නැහැ ඍණ 160යි. මම ඒක ඩෙල්ටා U 1 කියලා ගන්නම්කෝ. හරි. ඊට පස්සේ කියනවා ඍණ 160 කි වායුවේ සංක්‍රමණය තාපය AB පතේ ඔස්සේදී 200යි ජූල්වලක්. ඒ B පතේ ඔස්සේදී මෙයාට දෙනවා ඩෙල්ටා Q කීයක්ද ධන 200යි ජූල්. මොකද පදේ තාපයේ සැපේ නිසා 200යි ජූල් ධන වෙනවා. හරි. ඊට පස්සේ කියනවා මෙන්න මෙහෙම. ඔව්. වන අතර BC පතේ ඔස්සේදී 40යි ජූල්. BC වල දෙනවා කොච්චරද ධන 40යි ජූල්. මෙතන ධන 40යි ජූල් තමයි දෙන්නේ Q කියන එක. දැන් මෙතනදී ඔබ තේරුම් ගන්න මේ BC ලිපින ක්‍රියාවලියදී මේක සමපරිමාණ ක්‍රියාවලිය. මොකද හේතුව මේ BC ට සීදක් වයි පරිමාණ වෙනස් වෙන්නේ නැහැ. ඒක පරිමාණ වෙනස් වෙන්නේ නැහැ. ඩෙල්ටා W බිඳුවයි ඩෙල්ටා W බිඳුවයි නේද? මේ BC කියන ක්‍රියාවලියේදී ඩෙල්ටා Q කියන එක නේද? ඩෙල්ටා U මොකද වෙන්නේ? සමාන. හරි. ඩෙල්ටා U සමාන. ඒක මේක ඩෙල්ටා U 2 කියලා ගමු. ඒක අපි 14. හරිද? දැන් අපි අහන්නේ මොකක්ද? මේගොල්ලෝ අහන්නේ AB පෙතෝස්සේදී වායු ලඟින් කරබඩ කාර්. හරි. අපි අහන්නේ මොකද? AB පෙතෝස්සේදී වායු ලඟින් කරබඩ කාර්. දැන් අද AB පෙතෝස්සේදී කරන කාර්යය හොයන්න නම් දැන් ඩෙල්ටා Q දන්න. එහෙනම් මෙන්න මෙයාගේ ඩෙල්ටා U කියන එක කියලා හොයාගත්තොත් එහෙනම් අපිට යාක් වෙන කාර්යය හොයන්න ඕනේ. දැන් අපි දන්නවා මෙතනදී මේ චක්‍රීය ක්‍රියාවලියේදී ඔබ හැමසේම මතක තියාගන්න මුළු චක්‍රීය ක්‍රියාවලියේදී අභ්‍යන්තර ශක්ති වෙනස් වීම බිඳුවයි කියන. එහෙනම් අපි ගමු බිඳුව තමයි මුළු අභ්‍යන්තර ශක්ති වෙනස් වීම. ඒක මේ තුනේ එකතු කරලා සමාන වෙනවා. එන්නේ 160 ධන මෙතන එක අපි දන්නේ ඩෙල්ටා U 3 කියලා ගත්තා. මේක ඩෙල්ටා U 2 කියන්නේ ධන 40. හරි. එතකොට සුරු කරන්න පුළුවන් ඍණ 160යි ධන දැන් ඍණ 120යි මෙහෙට හම්බවෙන ධන 120 සමානයි ඩෙල්ටා U 3. හරි. ඔන්න ධන 120යි කියලා. දැන් AB ක්‍රියාවලිය ඩෙල්ටා W නහන්නේ. එහෙනම් AB ක්‍රියාවලියට අපි දාන මොකද්ද? ඩෙල්ටා Q සමානයි ඩෙල්ටා U ධන ඩෙල්ටා W. එතකොට අපිට කිව්වා 200යි ජූල් තාප ප්‍රමාණයක් මෙයාට සැපෙව්වා. ඩෙල්ටා U කියන එක අපි හොයාගත්තේ 120. ධන ඩෙල්ටා W තමයි අපිට හොයන්න තියෙන්නේ. එහෙනම් මෙහි කඩ කරගන් පස්සේ එනවා ධන 80යි ජූල් කියලා. කවුද? ඩෙල්ටා W. හරි. නෝක තමයි පිළිතුර විදිහට ගන්න හැකියාව තියෙන්නේ. එයානෝ ඔබට සුළු කරගන්න පුළුවන් පිළිතුර අංකේ එක විදිහ. හරි. ඉතින් මේ හැම ප්‍රශ්නයක්ම කරද්දී ඔයාලට තේරෙනවා එකම සිද්ධාන්ත කීපයක් තමයි භාවිත වෙන්නේ. ඒ වගේම ඉතින් අවබෝධ කරගන්න මේ ඕන ප්‍රශ්නෙකට උත්තර ලියන්න පුළුවන්. හරි. ඊළඟට 174 වෙනි ප්‍රශ්නය සාකච්ඡා කරන්නේ මෙන්න මෙහෙම කියලා තියෙනවා. පාපදියක් මගින් කාලයකට වාතය ඉක්මනින් ඉතා ඉක්මනින් පම්ප කරන ලැබේ. පම්ප කිරීමේ කාර්යයේදී සිදු කරන කාලය තුළ පම්පේ ඇතිවන වාතය සඳහා පහසුම ප්‍රකාශ කවරක් සත්‍ය වේ. හරි. දැන් අපි දන්නවා මේ ඉතා ඉක්මනින් පම්ප කරනවා කියුවම ඩෙල්ටා Q කියන එක බිඳුවක් වෙනවා. හරි. ඒක ඩෙල්ටා Q කියන බිඳුවක් වුණාම දැන් ඩෙල්ටා Q සමානයි ඩෙල්ටා U ධන ඩෙල්ටා W නේ. හරි. එතකොට මෙන්න මේක බිඳුවක් වෙන්න ඕනේ. ඩෙල්ටා U ධන ඩෙල්ටා W එකතුවත් බිඳුවක් වෙන්න ඕනේ. හරි. ඔබට වෙන්න ඕනේ. එතකොට ඔයාලා තේරෙනවා දැන් මෙතනදී උත්තර අපිට කෙලින්ම ගන්න පුළුවන් 1යි 1 උත්තරේ ගන්න පුළුවන් 3 උත්තරේ ගන්න පුළුවන් 4 උත්තරේ දැන්ට ගන්න පුළුවන් අනිත් ඒවා අයින් කරන්න පුළුවන්. ඊට පස්සේ දැන් පළවෙනි උත්තරේ ගන්නකෝ. දැන් මේ පැත්ත බිඳුවක් වෙනවා මේක විශාලත්වය දනවොත් මේ විශාලත්වය ගණන් වෙනවා. හරි. එතකොට ධනයි නැහැ කියලා කියන බිඳුවක් වෙන පුළුවන්. එතකොට එහෙම උත්තරේ ගන්න තියෙන්නේ පළවෙනි එක විතරයි. හරි. ඊට පස්සේ අපි බලමු. ඔව් අපි තෝරගත්තේ දැන් 1 3 සහ 4 කියන ඒවානේ. එක ගත්තාම පස්සේ ධනයි නැහැ කියලා කියන බිඳුවක් වෙන්න පුළුවන්. හැබැයි 3 කියන ගත්තාම පස්සේ එතන ධනයි නැහැ කියලා බිඳුවක් වෙන්න පුළුවන්. ඊළඟට 4 කියන එක කියලා ධන ධනයි නැහැ ඒකයින් කරන්න පුළුවන්. ඊට පස්සේ ඉතුරු වෙන්නේ මොකද්ද අපේ පිළිතුරු විදිහට 1 සහ 3. දැන් මේක තමයි හොයාගන්න. අපිට මේකළු කියන්නේ මොකද්ද පොම්ප කිරීමේ කියලා. ඒ කියන්නේ වාතය ඇතුළට ගමන් කරනවා. එහෙනම් ඒ කියන්නේ සම්පීඩනයක් නෙවෙයි පොම්පේ පරිමාව අඩු කිරීම. පරිමාව අඩු කිරීමක් කියලා කියන්නේ ඩෙල්ටා W ඍණ. හරි. එහෙනම් ඒක මොකද පුළුවන් පළවෙනි උත්තරේ තමයි. එහෙනම් සම්පීඩනයේ ඍණ අභ්‍යන්තර ශක්තිය දාන්න. හරි. ඒ අනුව පළවෙනි උත්තර ඔයගොල්ලන්ට තෝරගන්න පුළුවන්. හරි. ඊට පස්සේ ඒ වගේ ප්‍රශ්නයක් තමයි තියෙන්නේ 175 වෙනි ප්‍රශ්නේ. එතන දිනන මේ මෙහෙම. සිලින්ඩරයක් තුල අපි පරිපූර්ණ වායුව Q සිල් P දක්වා. අනේ Q සිල් P දක්වනකොට මොකද වෙන්නේ? සම්පීඩනයක් නේ ප්‍රසාරණයක්. හරි. ඒ ඔය ගමන් කරනවලු ස්ටෙප් දෙකක් තියෙනවා. මොනවද? එකක් තමයි ඉතා ඉක්ම ඉතා සෙමින්. A කියලා ඉතා සෙමින්, B කියලා කියන්නේ ඉතා ඉක්මනින්. දැන් ඉතා සෙමින් කියවහම දන්නවා සමෝෂ්ණ ක්‍රියාවලිය. එහෙනම් සමෝෂ්ණ ක්‍රියාවලියක් නම් අපි දන්නවා ඩෙල්ටා U බිඳුවක් වෙන්න ඕනේ. හරි. එතකොට ඒ වගේම ඉතා ඉක්මනින් කරනවා පස්සේ ඒ කියන්නේ ස්පීඩ තාපී ක්‍රියාවලියක්. දැන් ඩෙල්ටා Q බිඳුවක් වෙන්න ඕනේ. එහෙනම්
දැන් ඒ කියන එක කියනවා අදාළ අපි හොයා ගන්නවා මෙතනදී ඩෙල්ටා q බිංදුව ඔව් ඒ කියන එක අදාළ ඩෙල්ටා u බිංදුවක් වෙනවා ඩෙල්ටා u බිංදුවක් වෙනවා කියලා කියන්නේ t බිංදුවක් වෙනවනේ එතන එහෙම උත්තර වලට දෙනවා පළවෙනි එක දෙවෙනි එක ගන්න පුළුවන් ඊළඟට හතරවෙනි එක ගන්නත් පුළුවන් හරි නමුත් හත් ඔව් හතරවෙනි එක ගන්න පුළුවන් මේ අවස්ථා තුනේදීම ඩෙල්ටා t සහ ඩෙල්ටා u බිංදුවක් වෙනවා හරි ඊට පස්සේ අපි මොකද කරන්නේ ඉතා ඉක්මනින් කරන ක්‍රියාවලිය තියෙනවනේ ඉතා ඉක්මනින් කරන ක්‍රියාවලිය ගත්තාම පස්සේ එතනදී ඩෙල්ටා q කියන එක කියලා බිඳුවක් වෙනවා. එතන පළවෙනි එකේ ඩෙල්ටා q බිඳුවක් වෙනවා. ඒ වගේම අපි ඉස්සෙල්ලා ගත්තුවේ දැන් දෙවෙනි එකේ බිඳුවක් වෙනවා. ඊළඟට අපිට තුනේ තව තුනුනි හතරවෙනි එක ඒකෙත් බිඳුවක් වෙනවා. හරි. ඊට පස්සේ දැන් බලමු අනිත් ලකුණුත් එක්ක compare කරලා. අපි දන්නවා දැන් ස්ථිර ඔව් b ක්‍රියාවේ ස්ථිරතාවය ඉතා අපි ප්‍රසාරණයක්නේ. ප්‍රසාරණයක් වුණාම පස්සේ ඩෙල්ටා w ධන වෙන්න ඕනේ. හරි. ඩෙල්ටා w ධන වෙන්න ඕනේ. ඒ වගේම ඩෙල්ටා u ඍණ වෙන්න ඕනේ. එතන එහෙම උත්තරයක් දෙන පළවෙනි එක හරි එහෙනම් ගන්න පුළුවන් මොකද පළවෙනි එක හරි ඉතා ඉක්මනින් ඉතා සෙමින් කරනකොට ඩෙල්ටා t බිඳුවක් වෙනවා ඒ වගේම ඩෙල්ටා q ධන වෙනවා ඩෙල්ටා u බිඳුවක් වෙනවා හරි ඩෙල්ටා w ධන වෙනවා මොකද ප්‍රසාරණය කරන අවස්ථාව ඊළඟ කාරණාව තමයි මෙතනදී තව දෙයක් තෝර ගන්න පුළුවන් දැන් මේ අවස්ථාව දෙකේදීම ප්‍රසාරණයක් එහෙනම් ඩෙල්ටා w කොහොමද ධන වෙන්නේ හරි අනේ කාරණා හඳුන් බැලුවම ඔයගලන්ට පළවෙනි පිළිතුර තමයි තෝර ගන්න හැකියාව හරි අපි ඇත්තටම මේ එකේ ක්‍රියාවලිය ලකුණු ලකුණු එන ආකාරය අපි ඒ සිද්ධාන්ත කෝස්සේදී වගුවක් පාවිච්චි කරලා ඔබට පෙන්නලා ඇත. හරි. ඊළඟට මෙන්න මෙහෙම කියලා තියෙනවා 175 වෙනි ප්‍රශ්න. රූපේ පෙන්වා ඇති පරිවර්ණණය කරන සිලින්ඩරය තුළ ඇති වායුවක පීඩනය 4 වැඩි කිරීම 10 5 පැස්කල් වේ. පෘෂ්ඨීය වර්ගඵලයේ දීලා තියෙනවා පිස්තනය වායු අභ්‍යන්තර ශක්තිය 5 ජූල් වලින් අඩු වන සේ ශනිකව චලනය කරනවා. ඉතින් අභ්‍යන්තර ශක්තිය අඩු වෙනනම් අපි දන්නවා ප්‍රසාරණය කරන්න නියෝනේ. හරි. ප්‍රසාරණය කරන්න අවශ්‍ය වෙන්නේ. එහෙනම් 5 ජූල් වලින් අඩු වන සේ ප්‍රසාරණය කරා. ශනිකව කිව්වම පස්සේ ඩෙල්ටා q කියන එක කියලා බිඳුවයි කියලා අපි ගන්නවා. මොකද්ද? දැන් ඩෙල්ටා q සමාන ඩෙල්ටා u ධන ඩෙල්ටා w නම් ශනික ක්‍රියාවලියක් කිව්වම ස්ථිරතාවය එහෙනම් මෙහා බිඳුව. හරි. ඒක ඩෙල්ටා u ධන ඩෙල්ටා w තමයි මෙතනදී බිඳුවට සමාන වෙන්නේ. හැබැයි මෙතනදී කියනවා පද්ධති අභ්‍යන්තර ශක්තිය 5 ජූල් වලින් අඩු වෙනවා. හරි. එහෙනම් ප්‍රසාරණයක් කරේ. හරි. ඒක එහෙනම් මෙතන තේරෙන්නේ මොකද්ද? ඩෙල්ටා බිඳුව සමානයි ඍණ ඩෙල්ටා u වගේක් තමයි ඉන්නේ ධන ඩෙල්ටා w. හරි. එතකොට නම් ඩෙල්ටා w සමානයි මෙයා මෙතෙන් ධන වෙනවා. එහෙනම් 5 ජූල් කියලා ගන්න පුළුවන්. හරි. ඩෙල්ටා w වලගේ පාගන්න පුළුවන්. අපි අහනවා කළොත් පිස්ටනේ ගමන් කළ දුර සහ දිශා. දැන් දුර කියන එක අපි දන්නවා අනිවාර්යයෙන්ම වම් දිශාවට තමයි ගමන් කරන්නේ. හරි. දකුණු දිශාවට ගමන් කරන්න බෑ. එතකොට දකුණු දිශාවට තියෙනවා 4 සහ 2 කියන උත්තරය. ඒ දෙක අයින් කරන්න පුළුවන්. හරි. ඊළඟට අපි දන්නවා w ඩෙල්ටා w සමානයි p ඩෙල්ටා w. එතකොට මෙතනදී පීඩනය කියන එක අපිට දීලා තිනවා කාර්ය 5යි පීඩනය කියන එක අපිට දීලා තිනවා කොච්චරද ඔව් පීඩනය දීලා තිනවා 4 වැඩි කිරීම 10යි 5යි කියලා 4 වැඩි කිරීම 10යි 5යි පරිමාව කියලා කියන්නේ හරස්කල වර්ගඵලයේ වැඩි කිරීම දිග කියන එක හරස්කල වර්ගඵලයේ කියන එක 5 වැඩි කිරීම 10 ඍණ 3යි කියලා දීලා තිනවා ගමන් කරපු දුර අපි ගමු ඩෙල්ටා x හරි එතකොට මෙයාට මෙයා කැන්සල් වෙලා යනවා 5ට 5 මෙතන 10 ඍණ 3 ගියම 10 2ක් ඉතුරු වෙනවා. එතකොට මේ පැත්තේ උනේ 1 8 4 වැඩි කිරීම 10 ඍණ 2 තමයි ඩෙල්ටා x වෙන්නේ. හරි. එහෙනම් ඩෙල්ටා x කියන එක නා ගන්න හැකියාව තියෙනවා. අපි මේක ලියන්න පුළුවන් 2.5 වැඩි කිරීම 10 ඍණ 3 මීටර් කියලා. එහෙනම් මොනවා තමයි ඩෙල්ටා x. හරි. ඉතින් එහෙම උත්තරයකදී මොකද 2.5 වැඩි කිරීම 10 ඍණ 3 කියලා තියෙන්නේ. වම්පසට අපිට ගන්න හැකියාව තියෙනවා. 2.5 වැඩි කිරීම 10 ඍණ 3ක් කියලා එන්නේ මොකද්ද? 3 වෙනි පිළිතුර. හරි. එහෙනම් උඩ 3 වෙනි පිළිතුර පැහැදිලිව තේරුම් ගන්න පුළුවන්. දැන් මේ හැම අවස්ථාවකම මොකද අපි කිව්වා? මොකක්ද මේ වෙන්නේ? ගැටලුවේ තියෙන්නේ මොකක්ද කියලා හොඳින් තේරුම් ගන්න. ඊට පස්සේ තමයි ධර්ම සිද්ධාන්ත මේකට ඇප්ලයි කරන්න. එතකොට බොහොම සරලව ගාණක සිද්ධ ගන්න හැකියාව තියෙනවා. හරි. මෙලන්න අපි කතා කරන්නේ 177 වෙනි ප්‍රශ්නේ. හරි මෙ මෙහෙම කියලා තියෙනවා. රූපේ දක්වා ඇති PV රූප සහනෙන් දක්වන ආකාරයට පද්ධතියක් සක්‍රීය ක්‍රියාවලියට සායකද? මේක ඉතල මෙ මේ ආකාරයට අපිට දීලා තියෙනවා. හරි සක්‍රීය ක්‍රියාවලියට වාදිනේ වෙනවා. හරි. A සිට B දක්වා B සිට C දක්වා පද්ධතියෙන් කරන කාර්යය. හරි. මෙතෙන් දකුණු ගත්තාම පස්සේ මෙතන A සිට B දක්වා B සිට C අපේ ගහන්නේ A සිට B දක්වා B සිට C දක්වා කරන කාර්යය නහ. දැන් BC ක්‍රියාවලිය දැක්කම කෙලින්ම පේනවා මේ කරන නියත පරිමාණ ක්‍රියාවලියක්. ඒ නියත පරිමාණ ක්‍රියාවලියේ කාර්යයක් සිද්ධ වෙන්නේ නැහැ. ඒතර BC ක්‍රියාවලියේ කාර්ය බිඳුව. හරි. දැන් උත්තර දිහා බලනවා පස්සේ අන්තිම කාර්ය බිඳුවක් උත්තර දෙන උත්තර එනවා 1 සහ 4 සහ 5. හරි. ඒතර ඔයාලා දෙන්නේ කයින් කර ගන්න පුළුවන්.
දැන් උතුරු වෙන්නේ 3 1 4 සහ 5 ඊට පස්සේ AB ක AB අවස්ථාවේ ක්‍රියා කරන සිදුවන කාලය කියලා කියන්නේ මෙන්න මේ ත්‍රපීසිය හරි එන මේ ත්‍රපීසියම මේ අපේ V අක්ෂයත් එක්ක හදන වර්ගඵල නැත්නම් මෙන්න මේ වර්ගඵල ඒ මේකමනේ බොහොම ලේසි සාමාන්‍ය පෙද්ද අපි ඉගෙන ගන්න හරි ත්‍රපීසිය මොක වර්ගඵල හොයන්නේ කොහොමද සමාන්තර පාද දෙක එකතුව දෙකෙන් බෙදලා ලම්බ කුසෙන් මොකද කරන්නේ වැඩි කරන්නේ එතකොට මේ සමාන්තර පාද දෙක මෙතන 6යි මෙතන 6 4යි 10යි 10යි දෙකෙන් බෙදුවාම පස්සේ 5යි එහෙනම් 5 වැඩි කිරීම 10යි 5 ලම්බ කුස කියන එක අපිට ගන්න මෙන්න මේ දුර 1.2 දශම අතර කරපුවම 0.8 එහෙනම් 0.8 වැඩි කිරීම 10 වෙන 3 කියලා ගන්න වෙනවා ඒ දින බලසලක හරි එතනම නම් පස්සේ මෙතන එනවා 8 වරක් 5 වරක් 8 කියන එක නා 40යි මෙතන 4 වැඩි කිරීම 10යි මෙතන එනවා මොකද 10යි 2 හරි එතනම ගන්න පුළුවන් මොකද 400යි ජූල් හරි 400යි ජූල් තමයි මේකෙදි කරන කාර්ය එහෙනම් 400යි ජූල් සහ බිඳුව තමයි AB සහ BC අවස්ථාවලදී කරන කාර්ය දැන් ළමයි මේ වගේ ප්‍රශ්නයක් අහන ගොඩක් වෙලාවට මේ විභාග ආතිතියත් එක්ක බය වෙනවා. හරි නමුත් සමහරවිට මේ ප්‍රශ්නේ ඇතිදයක් නෑ. හරි ප්‍රශ්නේ බොහොම සරලයි. දැන් මේ බලන්න 1289 නම් අපි මේ ගණන් හදන්න හම් පස්සේ කිසිම ගානක අමාරු සංකල්පයක් අමුතු අමුතු සංකල්ප තිබුණේ නෑ. අපි දන්න දේවල් තමයි ඇප්ලයි කරන්න තිබුණේ. හැමදාම අහන්නේ එකම විදිහට. ඉතින් මේ ෆෝමැට් එක පුළුදු නම් එහෙම ඔයාලා අනිවාර්යෙන් විභාගෙට මේන ප්‍රශ්න හදාගන්න පුළුවන්. හරි. මෙන්න මොන මොන ප්‍රශ්න කරලා විභාග ප්‍රශ්න ටික කිරීම තුළින් ඉතා හොඳ දැනුමක් එන බව ඔබට මතක තියාගන්න වෙනවා සහ ඔබට අත්දකින්න පුළුවන් මේ ප්‍රශ්න ටික කිරීම තුළින් හරි අපි ඔබට අවස්ථාව දෙන මේක සටහන් කරගෙන තේරුම් ගන්න. ඒ අනුව තාපස විද්‍යාව සම්බන්ධව සියලු ප්‍රශ්න අපි සාකච්ඡා කරලිවල කරා. ඉන්පස්සේ අපි වාෂ්ප සම්බන්ධ ප්‍රශ්න වලට යනවා. මම හිතන්නේ මෙන්න මේ ප්‍රශ්න ටික සාකච්ඡා කරලිවල නම් ඔබට ප්‍රත්‍යක්ෂ වෙලා ඇති වාෂ්ප ස්පර්ශ ටික කරා පස්සේ තමන්ට කොච්චර දැනුමක් එනවද කියලා. හරි.